රනිල් කියන්නේ මම දැක්ක පහුගේ දවස්වල ආම්දුරුවන්ට අතට අතදීලා කතා කරන රාජ්‍යනායකෙක්. ඒ හින්දා තාම දනගාල හාමුදුරන්ට වඳින්න පුළුවන් මම දැක්ක පහුගේ දවස් නැත්තම් මම එන්නේ නැහැ. මම දැක්ක පහුගේ දවස්වල නාමල් ඇමතුමා හාමුදුරුවෝ හම්බෙන්න යන හැම තැනකදීම දන ගහලා වැන්දා. දන ගහලා වඳින්න කොන්ද නැති පණ නැති එකෙක් ළඟට කවදාවත් යන්නේ නැහැ. මම මායිතර මහත්සංග රටේ යන්න හොඳත් නැහැ. එහෙම බෞද්ධ මිනිස්සු හැම එකතු වෙන්න හොඳත් නැහැ. ඒ හින්දා ඒ දන ගහලා වඳින්න පුළුවන් තරුණ නායකයෙක් හින්දා තමයි මම දැක්ක කීප විටක හොඳ අධ්‍යයනය කළා. හැම තැනකදීම හාමුදුරුවන්ට ඇවිල්ලා හොඳට දන ගහලා වැන්දා. ඒ දන ගහලා වැඳ වැඳහම හිතුණා මේ අපේ රටට ආදරය කරන මේ ශාසනයට හාමුදුරුවන්ට ආදරය කරන මිනිස්සෙක් අනාගතේ ගොඩනගෙනවා කියලා හිතපු සිතවිල්ලක් ඇති වුණා. ඒ හැරෙන්න වෙන පෞද්ගලික වශයෙන් මම මුලින් මතක් කළා වගේ මම රුපියල් 75ක උදව්වක් කරන්නේ. එහෙනම් ඕන වෙලාවක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත් මුකුත් කියන්න බෑ. කිසිම ලාභ ප්‍රයෝජන කරන්නේ නැති හින්දා. ඒ හින්දා රටක් හදන්න ජනතා යුක්ත පෙරණුව කියන කාරණේ මතවාදයේ තුලත් මම දැක්කේ ඇත්තටම මිනිස්සුන්ට තේරෙන්නේ නැත්ත මොකද කියලා හිතා ගන්න බෑ. නිකවරණ ආසනයට ගත්තොත් නිකවරණ ආසනයට ආසන නායකෙක් නැහැ ජනතා යුක්ත පෙරණුවේ. නායකත්වෙන් නායකත්වයක් දරන්න පුළුවන් නායකෙක් නැහැ. රටක් හදන්න පස් දෙනෙකුට බෑ කවදාවත්. හැබැයි නිකවරටිර ගත්තත් මුළු රටේම ආසන මට්ටමෙන් ගත්තොත් තාමත් ආසනෙට නායකත්වයක් දෙන්න පුළුවන් ජනතා යුත්තරණයක නායකෙක්වත් නැහැ. ප්‍රාදේශීය සභාවක් හදාගන්න බැරි කොවේගෙන සෞම්පකාර දැන් කඩා වැටිලා තිබුණු හැම එකක්ම දැන් විනාශ වෙලා ගිහිල්ලා එහෙම හදාගන්න බැරි පක්ෂයකට රටක් හදන්න බෑ කියන බැරි බෑ කියන එක තේරුම් ගන්න බැරි තරම් ජනමනස දියුණු වෙලා නැති එක ගැන සංවේගයක් තියෙනවා. ඒක අපේ මිනිස්සුන්ගේ කර්මය. මම හිතබැයි තව එකක් හිතනවා අවතාවත් ජනතාව ඇතුළ දිනන්නේ නැහැ දිනන්නේ දිනන්නේ නැහැම තමයි. දිනුවත් කමක් නැහැ කියලා හිතනවා. ඒ මොකක් හින්දද? එතකොට එක මාස දෙකක් යන්න ඉස්සලා මුන්ට තේරෙනවා රටට කැළවෙච්චාම තේරෙනවා දැන් තමයි මොකද්ද කියලා. එතකොට ඔය කියන පක්ෂේ මේ රටෙන් ඔය ඉසේ රදේ ඉවර වෙන හින්දා වෙන එකක් නෙමෙයි. එතකොට මේ ඉසේ රදේ මේ රටෙන් ඉවර වෙන හින්දා ඒ වගේම මැසි කල්ලිසෝ මැසිමන්ට් එකක් අහගන්න බැරි අයට රටක් හදාගන්නත් බෑ කියලා අපේ මිනිස්සු තේරුම් ගත්තොත් බොහොම හොඳයි. හැබැයි ඔය කතා කරන මේ නායකත්වයේ මේ මහින්ද රාජපක්ෂ ඇතුලේ නායකත්වයම තමයි රනිල් ගෙනාවේ. ඒ නැතුව අපි කවුරු රනිල් ගෙනාවේ නැහැ. එහෙනම් දැන් ජීවිතේ මේ රටේ ඉතුරු ඉතුරු ගමන යන්න මේ රටට ආදරය කරන මේ මිනිස්සුන්ට ආදරය කරන හොඳ නායකෝ ටිකක් හදාගෙන ඉස්සරහට යන්න ඕන. ඒකට ඇත්තටම දැන් මං කීව එකයි ටිකට ඉස්සලා වැඩගත්තු මේ බලය තියෙන කාලේ වැඩගත්තු අය අද නැහැ. ඒ හින්දා ඉදිරියේදී ඒක තේරුම් අරගෙන ගමන යන්න ඔළුව පෑදෙන්න කියලා මේ පුටුවල ඉඳගෙන නැති වුණත් මේ දැන් කියන්නේ ඉදිරියටවත් ඒ ඔළුව පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.